හතලිස් වසරකුත් හෙටටත් ඔබට මඟ පාදන NDB බැංකුව. මහනුවරට පැමිණි හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පළමුව දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි විහාරයේ වෙත පැමිණි හිටපු යුද හමුදාපතිවරයා එහිදී තම විශ්‍රාම යෑම සම්බන්ධයෙන් මහනාහිමියන් දැනුවත් කළා. මේ සොල්දාදුවන්ට මම කිව්වේ ඊළඟ සතුරා ඉන්නේ යුද භූමියක නෙමෙයි ජනතාව තුළ ඉන්න තීක්ෂණ බුද්ධිනියට කතු කරමුද? ඒගොල්ලෝ ජනතාවගේ මේ දිනාගත් ප්‍රසාදය තවදුරටත් තබා ගන්නට ඕනේ. තමන් බැහැ දැකීමට පැමිණි හිටපු යුද හමුදාපතිවරයාට මල්වතු මහනාහිමියන් පෙන්වා දුන්නේ ආරක්ෂක උපදේශක මණ්ඩලයක වැදගත්කමයි. උපදේශක මණ්ඩලයක් එහෙමත් තිබෙනවා, ඒක සක්‍රීය දායකත්වය වෙනවද කියන එකයි ගැටලුව තියෙන්නේ. සහ ඒ කියන දේවල් අහනවද කියන එක. අවසාන සටනේදී සහභාගී වෙච්ච මේජර්වරු කර්නල්වරු ශා සංඛ්‍යාවක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝගේ නම් වලින් දන්නේ නැහැ රට. දැන් නම් ගන්න කට්ටිය දැන් තමයි මේ කියන්නේ. ඒක නිකන් අර ලෝකේස් එක ගෑම තියෙනවා. තාම කාලා ගහ බලලා නැති වගේ වැඩක්. ගෑවම තේරෙයි ඒගොල්ලොත් ගහයි කියන. සතුරා කරන දේවල් අපි කරන දේවල් මේ මහත්තුරු මාධ්‍යයෙන් පැවිසිහතරේම ආවරණය කරනවා. ඒක අපිට බොරු කරන්න බෑ. මම දැක්කයි මේ පෙරේදා අර වෙන්නප්පුවේ සජාති පක්ෂයේ ප්‍රාදේශීය සභාව. ඒ කරන දේවල් බැලුවම වෛරල් වගේ මිනිස්සු බලයි. අපි කවුරුද අඳුරන්නේ නැහැ. ඒක ඇයට මුණ දෙන්නත් බෑනේ සමාජයට. මාධ්‍ය මැනේජ්මන්ට් එකත් කරන්න අවශ්‍යයි. යුද හමුදාපතිවරයා මල්ලුති පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්මහිමියන්ද බැහැදුටුවා. කතාවර කියනවානේ ඉංග්‍රීසියෙන් all the birds of passage. සෑම කෙනෙක්ම කුරුල්ලෙක් පියාමගෙන යන්න ඕනේ. කූඩු හදාගෙන නවතින්න බෑ. සංසාරෙත් එහෙමයි. හමුදාපතිලා හමුදාවේ ජීවිතයේ කූඩු හදාගෙන නවතින්න බෑ. ඉතින් කෙනා එකනට යෂ්ටිය ශක්තිමත් බාර දීලා මඩත් වඩා හයියෙන් යාදුවයි කියලා මං හිතනවා. හිටපු යුද හමුදාපතිවරයා ගැටමේ රාජෝපවනාරාම විහාරස්ථානයේ වෙත පැමිණ පූජ්‍ය කැපිටියාගොඩ සිරි විමල නාහිමියන්ද බැහැදුටුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු යුද හමුදාපතිවරයා මම දකින විදිහට මේ රට සිංහල බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ රටේ එක පවුලයි ඉන්නේ. ඒ පවුලට කියන්නේ ශ්‍රී ලාංකීය පවුල කියලා. මේ රටේ ජීවත් වෙන ද්‍රවිඩ, මුස්ලිම්, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ඕනම භක්තිකයෙක් මේ පවුලට අයිති. සිංහල බෞද්ධ ජනතාව මම දකින හැටියට උන්ගේ කාර්යභාරය වියුත්තේ පවුලක තාත් තගේ වගේ කාර්යභාරයක්. මීට පෙර පූර්වාදර්ශ තියෙනවා හමුදාපතිතුමන්ලා දේශපාලනයට පැමිණලා. දේශපාලනය ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශය පාලනය කරනවා කියන්නේ දේශපාලනය කරන එක නෙමෙයි. දේශය පාලනය කරනවා කියන එක. නමුත් අපිට වෙන ආකාරවලට මේ රටේ ජනතාවගේ සුබසිද්ධි සඳහා හමුදා නිලධාරියෙක් හැටියට විශ්‍රාම ගියත් කටයුතු කරන්න පුළුවන්. දේශයට වැඩක් කරනවා නම් මම එතන ඉන්නවා. hiru gossip.lk